පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා ඉදන් අපි ඒක අස්සම් කරන කියල කිව්වේ අපි දැක්කා එක නීතිය අනුකූල භාවය තියෙනවා. ඒක නීති විරෝධී දෙයක් නෙමෙයි. එතකොට ඊට පස්ස කවුරැවිල් අධිකරණයට දැම්මත් ඒක නීති අනුකූල භාවයක් තියෙන දෙයක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් ඒ මත ගොඩනැගෙන අනිකුත් ක්‍රමවේද ඒවා අධිකරණයට දාන්න ඕනේ නැහැ ඔක්කොම. එහෙනම් ඔයිට වඩා බරපතල දේවල් තියෙනවානේ. අපි පාර්ලිමේන්තුව අනුමත කරලා ඉවරලා මේ රටේ ව්‍යවස්ථාව අපි පාර්ලිමේන්තුව අනුමත කරලා ඉවරලා ක්‍රියාත්මක කරනවානේ. ඊට වඩා බරපතල තීන්දුව తీරන පාර්ලිමේන්තුවෙන් අනුමත කරන්නේ. රටේ නීති හදන්නේ පාර්ලිමේන්තුවනේ. එතකොට MCC කිව්සුමට මොකද අධිකරණය අවසර ගන්න? MCC කිව්සුම කියන එක අධිකරණයට අදාළ දෙයක් නෙවෙයි. පානන් එපාමයි ඒක දැන්නේ. වෙනත් මාර්ගයෙන් එන්න අවශ්‍යත් නැහැ. ඒක හැමදේම කරන්නේ අනිවාර්යෙන් ඔක අස්සම් කරනවා. අනිවාර්යෙන් ඔක අස්සම් කරනවා. ඒක හන්දා එක එක හේතු දීලා ඉවරලා හරි අපි කියමු ඒ සියලු මාර්ග වලින් ඒගොල්ල සනාථ කරගෙන අස්සම් කරනවා. එහෙනම් ඒවා සනාථ කරගන්න ඉස්සෙල්ලයි ජනතාවට බොරු කිව්වේ. ඇයි ජනතාව බය කරේ? මේක ගැන කිසි අවබෝධයක් තිබුණ නැත්නම් ඇයි ජනතාවට බොරු කිව්වේ? මේ රටේ ජනතාව රැවටුන්නේ නැද්ද ඒකට? රටේ රැවටුණා නේද ජනතාව? ජන කොට්ටාසයක් ලක්ෂ ගානක්. එතකොට ඒ ලක්ෂ ගාන ඒ ලක්ෂ ගානෙන් සමාව ගන්නවද? ඒක අපිට තියෙන ප්‍රශ්නේ. එතකොට ඒ ලක්ෂ ගාන මේගොල්ල ගැන නැවතත් විශ්වාසයක් තියෙනවද? මේක අපිට තියෙන ප්‍රශ්නේ. මන්ත්‍රීතුමා ඔබතුමා ජනාධිපති අපේක්ෂකෙක් හැටියට කටයුතු කරා එක්සත් ජාතික පක්ෂයේ විශාල කාර්යභාරයක් කරා. දැන් පහුගිය දවස්වල ඔබතුමා විද්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරනවා. දැන් ඔබතුමා මොකක්ද ඒ දේ නිගන්න ක්‍රියාමාර්ගය මේ සම්බන්ධව? මම එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපති අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වෙනකොටත් මගේ තිබුණ දර්ශනය එකයි. මගේ තිබුණ දර්ශනය තමයි නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක. ඒ වගේම මම පෙනී සිටින්නේ නිවැරදි මාර්ගයේ යන පිරිසක් එක්ක පමණයි කියන එක. ඒකන්ද වැරදි දැක්ක තැන මම කතා කරනවා. මට ඒ අයිතිය තියෙනවා. පක්ෂයක ව්‍යවස්ථාවක කොහේවත් අපේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් නවතින විදිහට වැඩ කළා නැහැ. මේ ඒවා ඒ වගේ කියවෙන්නේ නැහැ. එතකොට දැන් මට විරුද්ධව තියෙන චෝදනාව තමයි අගමැතිතුමා වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායකයා විවේචනය කරා කියන එක. ඒ විවේචනය කරා කියනවා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී. මම අවසානයේ සහභාගී වුණ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මම නැගිටලා ප්‍රකාශ කරා ගරු නායකතුමනි මේ ස්ථානයේ ඉන්න ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් ඔබතුමාගේ නායකත්වයට තේ ඉදිරි මැතිවරණයට යන්න කැමති නැහැ කියලා. ඒක සම්පූර්ණ නැත්ද? ඒක තමයි යථාර්ථය. ඉතින් ඒක ඒක කියපු හින්දා තමයි මම මේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී වෙන මුකුත් කතා කරේ නැහැ. එතකොට ඒකට මම ඒකෙන් අයින් කරනවා නම් එහෙම කියොත් වෙන්නේ අන්තිමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වර්තමාන පක්ෂ නායකයා විතරක් ඉතුරු ඒ දවසකදී. ඒ කියන්නේ ඇත්ත කතා කරොත් ඔක්කොටම යන්න වෙනවා. නැත්නම් ඉතින් නිකන් ඔළුව වනවනේ ඉන්න වෙනවා එතනට වෙලා හේ කිය කිය. ඉතින් ඒක හන්දා මම ඒක අනුමත කරන්නේ නැහැ. හැබැයි මම පිටිපස්සෙන් යන්නේ ඔක ආපහු ඉල්ල ඉල්ල. මම පක්ෂයට කරන සේවය අපි පිළිගන්න අලුත් නායකත්වයක් දැන් තියෙනවා කියලා. නාමිකව එක නායකයෙක් ඉන්නවා, ප්‍රායෝගිකව එක නායකයෙක් ඉන්නවා. අපිට වැඩ කරන්න ඕනේ ප්‍රායෝගිකව ඉන්න නායකයාත් එක්ක. රටට යම් කිසි ප්‍රයෝජනයක් ඉන්නේ ප්‍රායෝගිකව ඉන්න නායකයාගේ. නාමිකව ඉන්න නායකයෝගේ යන්නේ ඉතිහාසයට පමණයිනේ. මේ ප්‍රායෝගිකව ඉන්න නායකත්වයත් එක්ක අපි වැඩ කරනවා. පසුගිය දවස්වල මේ එක්සත් ජාතික පක්ෂයේ මේ ස්ථානීයම පැවතිච්ච මාධ්‍යවලදී මේ සමහරක් අය ප්‍රකාශ කළා. සජිත් අගමැති ජනාධිපති ගෝඨාභය සමග ගමනක් යන්න පුළුවන්. ඒක තමයි හොඳම සුසංයෝගය කියලා. දැන් ඔබතුමා මම ඒකට විරුද්ධයි. මේ ගැන පොඩි විවිධ මතයක් දැනගන්න. ඔබතුමා කියන්නේ මේ දෙන්නගේ සංයෝගය හොඳ නැහැ කියලා. ඒ කියන්නේ අපි එතකොට පිළිගන්න වෙනවානේ මේ වෙනකන් ගෝඨාභය රාජපක්ෂ කළ තියෙන සියලු දේ හරි කියලා. දැන් මම මෙච්චරලා කතා කරේ එයා කරපු දේවල් සිදුවෙලා තියෙන දේවල් එදා කියපු දේවල් පොර අපි පිළිගන්නේ නැහැ කියලා. ඉතින් එතකොට කවුරු හරි කොහොමද කියන්නේ? එහෙමනම් හොඳම වැඩේ තමයි ගිහිල්ලා පොහොට්ටුවට එකතු වෙලා එයාගේ නායකත්වයෙන් වැඩ කරනවා. ඒ වගේ ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මොකටද එක්සත් ජාතික පක්ෂේ? මේ එක්සත් ජාතික පක්ෂේ පාක්ෂිකයෝ එක්සත් ජාතික පක්ෂේ නායකයින්ගෙන් ඒකද බලාපොරොත්තු වෙන්නේ?
අපි ඉන්න මේ තැන්ගල මේ පාක්ෂිකයෝ හින්දා අපට ඡන්ද දෙන කට්ටිය. ඔය කතාව ගිහිල්ලා පාක්ෂිකයෝ ඉස්සරහා කිව්වොත් හොඳ හුවක් එහෙම කන්නත් පුළුවන්. එහෙම එක එක මත දරන්න පුළුවන් දේශපාලනේ ඕන කෙනෙකුට. නමුත් මගේ මතය මම ප්‍රකාශ කරේ බහුතරයේගේ මතය ඕක කියලා මම හිතන්නේ නැහැ. බහුතරයේගේ මතය ඕක නම් හොඳම දේ එහෙනම් ඔක්කොම ගිහිල්ලා පොහොට්ටුවට එකතු වෙනවා. අකමැති කට්ටිය මේ පැත්ත ඉතුරු වෙද්දී. නෑ මන්ත්‍රීතුමා එතෙන්දි මේ සජිත් ප්‍රේමදාස මහත්තයා පැහැදිලිවම කිව්වා ඒ කතාව මට පුළුවන් කෝටත් එකට සෙට් වෙලා මෙයාන් වලස් කරන්න කරයි යන්නේ කියලා. දැන් ඔබතුමාගේ ප්‍රායෝගික නායකයා එහෙම කිව්වොත් එහෙම ඔබට මොකද වෙන්නේ? එහෙම කිව්වේ නෑ. මම ඔබතුමාට කියන්නම් එයා මොකද්ද කිව්වේ කියලා. එයා කිව්වේ අර වේදිකාවේ දුන්න පොරොන්දු වල දැන් මම කිව්වේ පොරොන්දු ඉෂ්ට කළා නෑ කියලා. අන්නේ පොරොන්දු ඒ පොරොන්දු ඉෂ්ට කරනවා නම් අපි පක්ෂයක් හැටියට පාර්ලිමේන්තුවේදී අවශ්‍ය සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. ඒකයි කිව්වේ. නැතුව ගෝඨාභයත් එක්ක එකට ආණ්ඩුවක් හදන්න අපි ලෑස්ති කියලා එතුමා කටින් කිව්වේ නැහැ. අර දීපු පොරොන්දු. මොකද ඒ පොරොන්දු දැන් නොමිලේ පොහොර දෙනවා නම් අපි විරුද්ධ නැහැ. ඒ වගේ. ඒ දීපු පොරොන්දු ඉෂ්ට කරනවා නම් ඔක්කොම සියලු දෙනාට විශ්වවිද්‍යාලවල යන්න දෙනවා නම් අපි විරුද්ධ නැහැ. අපි ඒවට සහයෝගය දෙනවා කියලායි කිව්වේ එතුමා. ඒක වෙනම කතාවක්. සුසංයෝගයක් නැති වුණත් අපේ ආණ්ඩුවක් ආවොත් ජනාධිපති එහෙ ඉන්නවා නම් අපි අනිවාර්යෙන් රට වෙනුවෙන් ඒකට වැඩ කරන්න ඕනේ. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක වෙනම කතාවක්. හැබැයි ඒ කරන්න ඕනේ හරි දේ කරන්න. නැතුව එක එක්කෙනාව ඒක ආතල් දීලා එක එක්කෙනායක නිකන් සොමියේ ඉන්න නෙමෙයි. රටට සේවයක් වෙන තැනදී අනිවාර්යෙන් රටේ ජනාධිපති නිවැරදි තැනදී එතනදිත් කරන්න වෙන්නේ මං කියපු එක තමයි. එයා නිවැරදි තැන්වලදී අපට එකට වැඩ කරන්න පුළුවන්. සුසංයෝගයක් අවශ්‍ය නැහැ ඒකට. ඔව් ඒ වගේම දැන් ඔබතුමා එක්සත් ජාතිපක්ෂයේ දැන් කොහොම වුණත් නායකත්වයේ දරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටපු නායකතුමාම තමයි. දැන් ඔබතුමා මේ නායකත්වයේ පිළි අරගෙන මේ විදිහට වැඩ කරනවද නැත්තම්? මේ අපි මම ඉස්සෙල්ලා කිව්වාගේ දැන් මේකේ ප්‍රශ්නයක් තියෙනවානේ. නාමිකව එක්කෙනෙක් ඉන්නවා. ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටිය එක්කෙනෙක්. එයාම දැන් මේ ඉදිරි මැතිවරණයත් මෙහෙවනවා. අගමැති අපේක්ෂකයාත් එයා. ඊළඟට සංධානයේ නායකයාත් එයා. එතකොට එයාට වැඩ නොකර කොහොමද තව එක්කෙනෙකුට වැඩ කරන්නේ? අපි අනිවාර්යෙන් එයාට වැඩ කරන්න එපයි. ඒකයි මං කිව්වේ ප්‍රායෝගිකව නායකත්වය අරන් තියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමානේ. ලිඛිත ව්‍යවස්ථානුකූලව අර මුත්‍ය අධිකාරී මණ්ඩලය කියන්නේ 60 දෙනෙක් විතර ඉන්න තැනක්නේ. නමුත් මේ ලක්ෂ 220ක් ඉන්න රටේ ජනතාව ඉදිරියට දැන් නායක හැටියට යන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමානේ. ප්‍රායෝගිකව අපි දැක්ක ජනාධිපතිවරණ රැස්වීමවලදී හැම එතුමාට තමයි ඉල්ලීම තියන්නේ. ඉතින් එක්සත් ජාතික පාක්ෂිකයේදී මම හිතන්නේ ඇහුවේ එක්සත් ජාතික පක්ෂේ නායකයා වශයෙන් ඔබතුමා පිළිගන්නවද කියන එක තමයි ඇහුවේ. මට තේරුණා. එක්සත් ජාතික පක්ෂේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පිළිගන්නවද කියන එක තමයි ඇහුවේ. ඒකම නෙමෙයි අදහස් කරන්නේ. එක්සත් ජාතික පක්ෂ නායකයා ගැන මම පිළිගන්න දෙයක් නැහැ නේ. අනිවාර්යෙන් එතුමා තමයි නායකයා. ඒක මම පිළිගත්තත් නැතත් ඒක බලපෑමක් නැහැ. ඉතින් එතුමා ව්‍යවස්ථානුකූල නායකයා හැටියට දැන් ඉන්නේ. නමුත් නාමිකව තමයි ඒක වෙලා තියෙන්නේ. ක්‍රියාවෙන් නෙමෙයි. ඒකයි මම කියන්නේ. මන්ත්‍රීතුමා දැන් ගොඩනගාගත සම්දානෙ තුළයි එක්සත් ජාතික පක්ෂ තුළයි නායකත්වයට සම්බන්ධ ගැටලු ගාසයක් මේ වෙනතුරු වෙන්නගිලා තියෙනවා. නමුත් මේ ගැටලු විසඳිලාත් නැහැ. දැන් ඡන්දයක් අත ළඟ. ඡන්දේ පහු වෙන ගම මේ තාත්තේ තිබුණොත් එහෙම ඔබතුමාලාට වෙන්නේ අර ලැබිච්ච ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් අනිවාර්යයෙන්ම ගන්න වෙනවා. මේක විසඳ ගැනීමක් නැද්ද ඔබතුමාලා සාකච්ඡා මට්ටමින්? අනිවාර්යයෙන්ම අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා වෙන්න ඕනි කියන පිරිස අපි කීප වතාවක් ඉල්ලලා තියෙනවා. වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඌගෙන් ඔයෙක් ක්‍රමයේ ධාරහා මේක විසඳන්න කියලා අවසාන තීරණයක් ගන්න කියලා. නමුත් මේක සුමානෙන් සුමානට කල් යනවා. කල් දාලා ඊට පස්සේ පොඩි බාධකයකුත් මොකක් හරි දානවා. දැන් මම දැක්ක ආයි පත්‍රයේ තියෙන සන්ධානයේ ලේකම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ මළිලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉඳලා කිසිම දෙයක් කරන්න බෑ මේ පක්ෂයට. දැන් එතනත් මේ ඔක්කොම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොම එකග වෙලා ඉඳෙද්දී ආපහු කියන කෘත්‍යාධිකාරී මණ්ඩලය දාලා අනුමත කරගන්න කියලා. ඔය කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඉන්නවා සමහරු එක්සත් ජාතික පාක්ෂිකයෝ දෙන්නෙක් මෙතනට එක්කෙන්න ගියොත් එක්කෙන්න බැරි කට්ටිය. ඒගොල්ලෝ දේශපාලනයේ ක්‍රියාත්මක නැහැ.
එහෙම කට්ටිය ඉන්නවා. මට ඕන නමින් වුණත් කියන්න පුළුවන්, මම කියන්නේ නැහැ. ඒක ඉතින් සදාචාරයෙන් තොර නිසා එහෙම කට්ටිය ඉන්නවා. ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලේ. එතකොට ඒගොල්ලෝ තීරණ වලට බලපෑම් කරන්න පුළුවන් වුණාම ඒක ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඉන්න ඕනේ යම්කිසි දේශපාලන බලපෑමක් කරන්න ශක්තියක් තියෙන කට්ටිය. මගේ හිතවතෙක් වුණ පළියට මම කවුරු හරි කෘත්‍යාධිකාරී මණ්ඩලේ දාගත්තොත් එතකොට ඒකෙන් පක්ෂයට බලාපොරොත්තු වෙන සේවය ලැබෙන්නේ නැහැ. දැන් ඒ වගේම මන්ත්‍රීතුමා දැන් මෙවර මැතිවරණයේදී ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ ජාතික ලැයිස්තුවෙන් එන්නද එහෙම නැත්නම් තරගවලින්? මම අවුරුදු 3 මාරාත්තිස්සේ කැලණියේ හැම තැනම රිංග රිංග ගම්මතුරේ වීණ පීණ කාණු වල බෑ බෑ දැඟලුවා. දැන් අවුරුදු 3 මාරක් විතර. ඒක හින්දා මම අනිවාර්යයෙන්ම ගම්පාදී ශ්‍රීකෙන් මැතිවරණයේ තරං කරනවා. ජනතාව සේවය කරේ ජනතාවත් එක්ක ඉඳලා ජනතාවගේ ආශිර්වාදය ඇතුව දේශපාලනය කරන්න. ඒක හින්දා ලයිස්තුවෙන් එන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමා හිතනවද මේ නායකතුමා ඔබට අවස්ථාවක් දෙයි කියලා තරං කරන්න? දැන් හිටපු කෘත්‍යාධිකාරී මණ්ඩලෙ දොට්ට දැම්මා. දැන් මේ මොනවා හරි හිතේ තියාගෙන මේ තරණ වැඩිමේ අවස්ථාවක් දෙයිද? නෑ, මේකෙදී මේ මැතිවරණේ නාම යෝජනා සකසන්නේ සන්ධානයෙන්. නාම යෝජනා කමිටුවේ නායකයා ඉන්නේ සජීව ප්‍රේමදාස මහත්තුමා. දැන් ওই සන්ධානයේ ඇත්තටම ඉන්නවා මම කලින් නායකත්වයේ දුන්න පක්ෂයත් ඔක ඇතුලේ තියෙනවා. ඒ පක්ෂයේ ඒක ඇතුලේ ඉන්නේ පළස්සව මන්ත්‍රීවරු 17 දෙනෙක් එක්ක. ඉතින් කොහෙන්වත් බැරි වුණොත් මම ඉතින් ආපහු ඒ පක්ෂයෙන් හරි ඉල්ල ගන්නවා මගේ නම දාන්න කියලා ওই ලයිස්තුවට. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඔබතුමා කලින් නියෝජනය කර පක්ෂයද? මම නායකත්වයේ දුන්න පක්ෂයේ. ඔබතුමා එදා ඇතුල් වෙන දවසේ ඒක විසිරුවා හරිනවා කියලා නේ කිව්වේ. විසිරුවා හරියේ නැහැ. ඒ පක්ෂයත් පළස්සාවන්තුරු 17 දෙනෙක් ඉන්න පක්ෂයක්. ඉතින් ඒ පක්ෂයෙන් හරි මට නාම යෝජනා දෙයි. මට විශ්වාසය සජිත් ප්‍රේමදාස මහත්තුමා සන්ධානි නායකයා මට අනිවාර්යෙන් තරං කිරීමට අවස්ථාව ලබා දෙනවා. හැබැයි සජ්ජාතික පක්ෂයේ බෝට එක දෙන්නේ එතන ඉන්න ඔර වෙනම නායකයන ආව උද්‍යාධිකාරියට එහෙම නොදුන්නත් වෙන විකල්පයකට හරි ගිහිල්ලා මේ සන්ධානයෙන් ඉල්ලනවා. ගොඩනගමේ ආරාධනා පත්‍රයක් ගැන සඳහන් කරන අද මේ ආනන්ද විද්‍යාලයේම කීර්තිමත් ආදි ශිෂ්‍යෙක් ඒ විද්‍යාලයට විශාල කීර්තියේ විශාල ප්‍රමාණයක් අත් කර දුන්න ශිෂ්‍යෙක් ඔබතුමා. අද තිබුණ උත්සවයක් ඔබතුමාට ආරාධනා පත්‍රයක් ලැබුණා. ගොඩනැගිල්ල යුත්තේ කිරීමද? ඔව්, දැන් මේ වෙලාවේ උත්සවයක් තිබෙනවා කියලා මට ලැබුණා ආරාධනා පත්‍රයක්. ඒ ගොඩනැගිල්ල හැදුවෙත් අපේ ආණ්ඩුව. දැන් කවුරු කවුරු හරි ගිහිල්ලා යුර්ථ කරලා පළකයකට නම දාගනි, ඒක අපට අදාළ නැහැ. නමුත් ඉතින් මට තියෙන අනිත් කාර්ය බහුලභාවය නිසා මං ගියේ නැහැ ඒකට. නෑ, ඇත්තටම මම හිතුවා ආදි ආනන්දිය සියලු දෙනාම ඔකට එන්නේ නැහැ. නෑ, ඔබතුමා විශේෂයි. මං ඒක නැත්තම් වෙන කෙනෙක් කියන ගන්න ඔබතුමා හිතන්නේ නැහැ. විශේෂද විශේෂද මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හිටියාම ඇති ඔක්කොම ඉන්න ඕනේ නැහැ. ආයකයි ගෝඩාල් පත් හිටුත් ඇති කියලා ඔබතුමා කියන්නේ. මම හිතේ එතුමා ගෑසෙන් තැන් වල මං ගෑසෙන්නේ නැහැ කෙලින්ම කියනවා. මොකද්ද මේ තරම් තියෙන මේ වෛරය? මොකද තරගයිද මේ දේශපාලනේ? මේ ගානක් නැහැ. වෛරය නෙමෙයි. දේශපාලනයේ වුණත් අපි ධර්ම සංකල්ප වෙනස්, හිට ගන්න තැන් වෙනස්, ගමන් කරන තැන් වෙනස්. ඉතින් ඒක හින්දා ඔබතුමා හදන්නේ මේක මේ එකතු කරලා පොඩි මදු සමයක් ගියා ඒකට. මේක නුසන් සිඳන වෛරයක් නෙමෙයි. දේශපාලනයේ ඒ වෛරයක් නෙමෙයි. දේශපාලනයේ ඔය දෙගොල්ලෝ එකතු වෙලා එකට ගමන් කරන්න අරගෙන තියෙන එකත් මේ රටේ ප්‍රශ්නයක්. ඒක තමයි ඩීල් කියන්නේ. අමලේ මේකට ඉන්නවා අපේක්ෂකයෝ විතරක් ඡන්ද දායකයෝ ගහ ගන්නවා. ඒගොල්ලෝ වෛරයෙන් ඉන්නවා. අල්ලපු ගෙදර මරණයක් වුණත් යන්නේ නැහැ. මෙතන ඉන්න නායකයෝ ටික ඔක්කොම හොඳට ඩීල් එකෙන් දාගෙන අතල් එකෙන් සොමියේ ඔක්කොම එකට යනවා. එකට කනවා බොනවා. එකට මවුල් ගෙදර යනවා. එකට මල ගෙදර යනවා. එකට විවුර්ත කරනවා. ඒ தත්ත්වය මම හිතන්නේ ටිකක් හානිකරයි. එහෙම වුණාම හන්ද තමයි එහෙම හින්ද තමයි අපිට අර පැත්තේ හොරුන්ට අර එහෙම දඬුවම් කිරීම ආදී කරන්න බැරි වුණේ. එකට කාලබිලා ජීවත් වෙනකොට එවැනි මිනිහෙකුට විරුද්ධ වරදක් දැක්ක සමහරලට කතා කරන්න බෑනේ. ඒක නෙමෙයි යථාර්ථය. ඒක හින්දා යම්කිසි පරතරයක් අපි අතර තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හැබැයි කොහොම වුණත් මන්ත්‍රීතුමා මම මේ කල්පනා කරේ ඔබතුමා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කත් යම්කිසි තරහක ඉන්නවා. හැබැයි ඔබතුමා තරහක් නෙමෙයි. එතුමාගේ ක්‍රමවේදය අනුමත නොකිරීමක්. තරහක් නෑ. මට ඕන නම් දැන් ගිහිල්ලා එතුමා එහා පැත්තේ ඉන්න හම්බෙලා යන්න පුළුවන්. හැබැයි ඔබතුමා දේශපාලනයේ වශයෙන් යම් කිසි පසුබෑමක ඉන්න වෙලාවේ ඔබතුමා මේ පාර්ශවයට අරගෙන අමාත්‍යකමක් දීලා ඔබතුමා මේ වතර හතරමාරේ දේශපාලනය ඇතුලේ රඳවගත්තා.
ඉතින් එතුමාට එහෙම කියන එකක් හරි නෑ වගේ මට හිතෙනවා. ඒක හන්ද තමයි ඒ වසර හතරම ආර එතුමාට මම කෙලෙව් උන දැක්කුවේ. ඒක මතක තියාගෙන හැමදාම මට හද සාක්ෂි විරුද්ධ වැඩ කරන්න බෑ. එතුමා මට දුන්නේ එතුමාගේ පුද්ගලික බූදලේ නෙවෙයිනේ. ඒ පක්ෂයේ සභාපති මලික් සමරික්‍රම තමයි මට ආරාධනා කරේ වෙලේ ඒ පක්ෂයට එන්න ඇවිල්ලා ඇමතිකාව බාර ගන්න කියලා. මම ඒක පිළිගත්තා. එතකොට ඒකෙන් අදහස් කරනවාද ඔබතුමා මම හැමදාම වහලෙක් වගේ ජීවත් වෙන්න ඕනේ කියලා. එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න මම කල්පනා කරේ මේ සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රථම රැලියේදී ගාලු මෝදරුද කිව්වා අපේ ෆීල්ඩ් මාර්ෂල් සරස් පොන්සේකා මහත්මයා තමයි ඊළඟ නීති හා සාමය පිළිබඳ ඇමති කියලා. ආරක්ෂාවට පොඩි ධෛර්යයක් කුල්මත් වීමක් ඇති වෙලා අරපැත්ත අතහැරලා ගාන මේ පැත්තට ගියා කියලා නිකන් ඇහුවා. අනිවාර්යයෙන් මට රට වැඩ කරන්න පුළුවන් තැනක් විවෘත වුණොත් මම එතන හිට ගන්නවා. පත්මන් රජු වුණත් යනවද? හ්ම්. පත්මන් රජු වුණත් ආරාධනා කරා. පත්මන් රජයත් ආරාධනා කරා. ඔව්. මැතිවරණයට ඉස්සෙල්ලා පණිවිඩ දෙකක් මට එව්වා. නීති හා සාමය දෙනවා කියලා. එතකොට මම කිව්වා මම ඒක ගත්තොත් මට අහවලා ඉස්සෙල්ලා මත්තඩංගුට ගන්න එනවා කියලා. ඒක මම ප්‍රතික්ෂේප කරා. ඊළඟ නැවත ආරාධනාවක් ආවා මුදල් අමාත්‍යාංශය ආරෙන්න වෙන ඕන අමාත්‍යාංශයක් දෙන්නම් කියලා. ඒත් ප්‍රතික්ෂේප කරා. එහෙම ලැබුණ හින්දාම නෙවෙයි හරි තැනක හිට ගන්න ඕනේ. හරි තැනක විවෘත වෙලා තියෙනවා නම් මගේ හද සාක්ෂියට එකගව වැඩක් කරන්න පුළුවන් තැනක මම මෙතන හිට ගන්නවා. ඒකෙන් අදහස් කරන්නේ ඊට පස්සේ එතන ගැත්තෙක් වෙලා වහලෙක් වෙලා බැල මෙහෙකම් කරන්න පටන් ගන්නවා කියලා. එතන හරි නෑ. එතන වැරදි සිද්ධ වෙන තැනක්. ඒක ක්‍රමවේදේ වැරදි කියලා එහෙමනේ අපි රාජපක්ෂරුන්ගෙන් අයින් වුණේ. අපි ඒගොල්ලෝ එක්ක ඊටාම ළඟින් ජීවත් වුණා. දැන් වටේ ඉන්න වට කරගෙන ඉන්න ඔක්කොට වඩා ළඟින් හිටපු කෙනෙක් මම. ඒක හන්දා නමුත් වැරදි පාරේ යනකොට අයින් වුණා. හැබැයි අවසාන වශයෙන් මේකෙන් ආදි වෙල ගත්තාම හැබැයි බැලුවාම පාර්ශ්ව දෙකේම හොරු දූෂිත ඔක්කොම පිරෙන ඉන්නේ. ඔබතුමාට දැන් ওই වගේ ස්ථාවරයක ඉන්නින්දා දේශපාලයෙන් සමු වරගෙන ඇවිල්ලා එළියට ඇවිදින් බැරිද ජනතාවට සේවයක් කරගෙන මේ අවසාන කාලේ ඔයාලා ඉස්සෙල්ලා කිව්වාගේ ෆුල් ආතල් එකක් දුනොත් ගන්න පුළුවන් කියලා මේ මගයක් ගන්න පුළුවන්. ආතල් ගත්ත කාලේ දවිවරයි ගන්න ඕන කාලේ හොඳට ගත්තා. මම ප්‍රශ්නේ තියන්නේ ලින්දට වැටුනම ලින්කටෙම ගොඩ වෙන්න ඕනේ. ඉතින් අපි ලින්දට පැන්නේ යම් කිසි කැපකිරීමක් කරන්න බලන්නේ. ඒ කැපකිරීම කරන්න ඕනේ දැන්. එහෙම නැත්නම් ඉතින් මට දැන් වුණත් තානාපති නිලයක් වගේ එකක් එහෙම දුන්නොත් ගිහිල්ලා කට පියාගෙන ඉන්නවනම් පැනලා දෙයි ඕන තැන කිල්ලන තැන. එතකොට අපිට බලාපොරොත්තු වෙන සේවය කරන්න අපි ආවේ මේ ක්‍රමවේදය ඔබතුමා කිව්වාගේ දූෂිතයි වැරදි මාර්ගය යන්නේ. මේ රටේ නිදහස ලැබුණ දා ඉඳලම රට ගියේ වැරදි පාරේ. මේකට පොඩ්ඩක් හරි තල්ලුවක් දීලා හරි ට්‍රැක් එකට දාන්න පුළුවන්ද කියලා උත්සාහයක් තරම් තමයි ආවේ. ඒ උත්සාහයේ ඉන්නවා. ගොඩාව මහත්තයා දුන්න නම් තානාපතිකමක් ගන්නවද? මට ඒවා ගන්නවා නම් ඔච්චර සටන් කරන්න ඕන නැහැ. මට ඒ කාලෙම ගන්න තිබ්බා 2010. බුදුවා හදන්නේ මම පිටු අහල් කරන්නද? බුදුවා තරගෙන තමයි එහෙනම් යන්නේ. හොඳයි තෝටිදි. බයි ලංකාවේ තියෙන මේ මාධ්‍ය ක්‍රමේ නෙමෙයි රටවල තියෙන. බුදුවා අහන්නේ කොහොඳයි? යකර ඇඟට පරක් වෙනවනේ එක එක જાති විවිධාකාරී ප්‍රශ්න අහනකොට. breaking.lk